ස්වාමීන් වහන්ස අනුසතු දේ ගැනීම සොරකම් කිරීම බුදුදහමේ පැහැදිලි කිරීම අනුව අපි සාකච්ඡා කරනවා නම් කොයි විදිහටද ස්වාමීන් වහන්ස පැහැදිලි කළ හැක්කේ දැන් අනුසතු දේ සොරකම් කිරීම කියන අපි සිල්පදේ සමාදන් වුණාට පස්සේ අපි හිතන්නේ අනුසතු දේ සොරකම් කිරීමට අදාළව අපිට ආවරණය වෙන්නේ මොන වැරදිද කියලාද අපි සාමාන්‍ය සමාජයේ හිතන්නේ අනුන්ගේ දේ සොරකම් කිරීම කියන කාරණේ විතරයි ඊට වඩා දෙයක් හිතන්නේ නැහැ ඕක තමයි සිල්පදේ දුර්වල වෙනවා කියන කාරණේ තුල අපි දකින්නේ නමුත් අන්සතු දේ සොරකම් කිරීම කියන කාරණේ නෝනා උහිට වඩා බොහොම ගැඹුරු දුරදිග යනවා අර්ථය ඒක හොඳට තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න ලොකුම හොරා ධර්ම හොරායි කියලා දැන් හොරකම උතනින් තමයි ලෝකේ පටන් ගන්නෙ තේරුණාද මේ ලෝකේ ඉන්න ලොකුම සොරා තමයි ධර්ම සොරා කියන්නේ එතකොට මේ ලෝකේ ඉන්න ලොකුම සොරා ධර්ම සොරා කියලා කියන්නේ මොකද්ද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. තමන් දේශනා කළා වූ ධර්මයක් තමන් අවබෝධ කළා වූ ධර්මයක් හැටියට ලෝකයට දේශනා කරනවා නම් එයා මේ ලෝකයේ ලොකුම ධර්ම හොරා කියනවා. දැන් සමහර විට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් අන්‍ය ආගමික පින්වතුන්ලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලා දේශනා කරපු ධර්මයන් හැටියට කියන අවස්ථා තියෙනවා. තේරෙනවද? එතකොට ඒ කියන මොහොතේම නෝනා මේ ලෝකයේ ලොකුම හොරා කියනා වූ අකුසලයට සිද්ධ වෙනවා. එහෙනම් ලොකුම හොරා කියන අකුසලයට සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුදහමේ පැහැදිලි කිරීම වෙනත් ආගමික ඉගැන්වීම් වලට ආදේශ කර ගැනීම ඔය ආකාරයටද අපට අවබෝධ කරගත හැකි ස්වාමීන් වහන්ස මෙහෙමයි එහෙම වෙනස් කිරීම තුල ඒක බුදුදහමට අදාළ දෙයක් කියලා ඒගොල්ලෝ දක්වනවා නම් ප්‍රශ්නයක් නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් Tamange ශාස්ත්‍රවරයා දේශනා කරනවායි කියලා නොමග යරිනවා නම් එයා තමයි ලෝකේ ලොකුම හොරා කියනවා ඒ වගේම වර්තමානයේ අප්‍රමාණ වූ ධර්ම සොරකම් සිද්ධ වෙන්න පුළුවන් මොකද සමාජයේ ඉන්නා වූ අපිට මතකයි අතීතයේ හිටියා වූ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයන් සටහන් කළා වූ සටහන් යම් කෙනෙක් විකෘති කරනවා නම් ඒවා Taman දේශනා කළා වූ දේවල් හැටියට ලෝකයට ප්‍රචාරය කරනවා නම් ඒවා හොරෙන් ගන්නවා නම් එහෙම ගොඩක් තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලාගේ පොත් සමහර අය හොරෙන් මුද්‍රණය කරනවා ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ ඒවා වංචාකාරී ආකාරයේ මුදල් උදෙසා ඒගොල්ලෝ මුද්‍රණය කරනවා එතකොට එවැනි කරන සෑම කෙනෙක්ම අර මේ ලෝකයේ ලොකුම හොරා කියන අකුසලයේ සිද්ධ වෙනවා එතකොට මේ මොහොතේ මේ ධර්ම සොරකම් ගොඩාක් සමාජය තුල සිද්ධ වෙනවා ජනප්‍රිය ස්වාමීන් වහන්සේලාගේ ධර්මයන් හරහා ගොඩාක් දේවල් සොරකම් කිරීම සිද්ධ වෙනවා ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් වලට යොමු වෙලා ඉන්න පින්වතුන්ලා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ධර්ම සොරකම කියන කාරණය මේ ලෝකයේ තියෙන සොරකම් වලින් ඉහළම අකුසල් සැසෙන සොරකම කියන කාරණේ දැනගන්න. ඒ නිසා තමන් කෙරෙහි තමන් අනුකම්පාවෙන් ධර්ම සොරකම කියන කාරණයට කොයි වෙලාවකත් යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම සොරා මේ ලෝකයේ ඉන්න ලොකුම හොරායි කියන කාරණේ. ඒක පළවෙනි එක. එතකොට ධර්ම හොරාට පස්සේ දෙවෙනුව මේ ලෝකයේ තියෙන ලොකුම හොරකම තමයි ඒක සිද්ධ වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් අතින්. යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සොරසිතින් යම් දෙයක් ගත්තොත් එයා ඒ මොහොතේම පරාජිකා බවට පත් වෙනවා. තේනවා? එතකොට මේ පරාජිකා බවට පත් වුණා වූ ස්වාමීන් වහන්සේ පරාජිකාව සංගමාගෙන ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා නම් එයා මේ ලෝකයේ දෙවැනි හොරායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර තුන්වැනි හොරකම තමයි යම් උපසම්පදා භික්ෂුවක් නැති උත්තරී මනුස්ස ධර්ම Taman තුල තියෙනවායි කියලා පෙන්නලා ලෝකයාගෙන් සිව්පසේ ගන්නවා නම් එයා තුන්වැනි හොරා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතර නැති උත්තරී ධර්ම කියන්නේ මොනවද? තෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්. තමා මේ අවබෝධයන් තුල නැහැ. නමුත් මේ අවබෝධයන් තුල ඉන්නවායි කියලා හඟවලා ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා. Taman පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානතල Taman වඩනවා Taman තුල තියෙනවායි කියලා හඟවලා මිනිසුන්ගෙන් සිව්පසේ ලබා ගන්නවා. අර ආකාසායන් ඡායතන නේව සංඥා වැනි අරූපාවචර ධ්‍යාන Taman තුල තියෙනවායි කියලා හඟවලා Taman සිව්පසේ ලබා ගන්න. මෙන්න මේ කාරණා දෙක තමයි නැති උත්තරී මනුස්ස ධර්ම වලට හඟව. දැන් කෙනෙක් Taman සීලෙන් දුර්වලයි. නමුත් සීලෙන් දුර්වල වෙලා Taman සිල්වත්ත කියලා හඟවලා සිව්පසේ ගන්නවා. එයා කවදාක්වත් සතර පරාජිකාවකට වෙන්නේ නැහැ. සීලය අදාළ වෙන්නේ නැහැ. මෙතනට අදාළ වෙන්නේ මොකද්ද? මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අවබෝධයනොත්, ඒ වගේම ඊළඟට අර ධ්‍යාන මට්ටමුත් තමයි මෙතනට නැති උත්තරී මනුස්ස ධර්ම කියන්නේ. ඒතකොට මේවා හඟවලා යමෙක් ලෝකයාගෙන් සිව්පසේ ගන්නකොට එයා ලෝකේ තුන්වෙනි හොරා කියලා කියනවා. එතනට මෙතෙන්ට එනකොට තුන්වෙනි හොරෙක්ත් ඇවිල්ලා. හතරවෙනි හොරා තමයි නෝනා සාංගික දේ සොරකම් කරන කෙනා. යම් කෙනෙක් සංඝයා උදෙසා පූජා කළා වූ දෙයක් සොරසිතින් ගන්නවා නම් ඒ සොරකම
හතරවෙනි බලවත් අකුසල් තියෙන සොරකම බවට පත් සංඝයා උදෙසා පූජා කරන්න. ඒතොර සංඝයා උදෙසා පූජා කරපු දානයක් වේවා සංඝයා උදෙසා පූජා කරපු ඉඩකඩම් කෙත්වතු දේවා ඒවැයි දෙයක් යමෙක් සොරකම් කිරීම නොනා අනිවාර්යෙන්ම සංඝයාට අයිති දෙයක් සොරකම් කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ පන්සල් වත්තක තියෙන පොල් ගෙඩියක් තැඹිලි ගෙඩියක් අඹ ගෙඩියක් හරි ඔබ කඩනවා කියන්නේ ඒක සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සමහර වෙලාවට අපි දන්නවා සමහර පින්වතුන්ලා පන්සලට යනවා. නමුත් මල් අරගෙන යන්නේ නැහැ. පන්සලේ මල් ගහ තිනවා පන්සලේ මල් ගහෙන් මල් ටික කඩලා පූජා කරනවා. තේන්නා? මේ පන්සලේ මල් ගහෙන් මල් ටික කඩද්දී සාංගික දේපලක් සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් පන්සලේ මල් ගහක් තියෙනවා නම් පන්සලේ ස්වාමින් වහන්සේගේ අවසරයෙන් තොරව මල් කඩන්න එපා. ස්වාමින් වහන්සේගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි එතනින් බාරකරුගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ බාරකරුවෙක්ගේ අවසරයෙන් තොරව පන්සලේ තියෙන මල් ගහක ඔබ මල් කඩනවා නම් මල් අත්තක් කඩනවා නම් තේරෙනවද? ඒ මොහොතේ ඔබ සාංගික දේපලක් සොරකම් කරපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා නිරේතුරුවම සාංගික දේපල සොරකම් කිරීම කියන කාරණේ නෝනා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. තේන්න සාංගික දේවල් සොරකම් කිරීම. දැන් බලන්න අපි සොරකම් හතරක් ගැන කතා කළා. තාම හිරගෙදෙට්ට බන්ධනාගාරයට ගියාද? තාම නැහැ නේ. තාම ගියේ නැහැ නේ. ඒතොර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ බලවත්ම සොරකම හැටියට දේශනා කරන්නේ පොදු දේපල සොරකම් කිරීම. ඒ කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම. තේනද? රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම ඊළඟ බලවත් සොරකම් බවට පත් වෙනවා. මොකද රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම එච්චර බලවත් සොරකමක් බවට පත් වෙන්නේ ඇයි? රාජ්‍ය භාණ්ඩාගාරයේ පෝෂණය වෙලා තියෙන ජනතාවගේ මුදල් වලින්. තේනවාද? එතකොට මේ රාජ්‍ය භාණ්ඩාගාරයට ධනය දෙන අය අතර මහා සංඝරත්නයක් ඉන්නවා. මොකද වර්තමාන සමාජයේ මහා සංඝරත්නෙනුත් බදු මුදල් ගන්න. පන්සලේ ටෙලිෆෝන් බිලෙන් වතුර බිලෙන් මේ මිනිසු ගෙනල්ලා පූජා කරන පිරිකරවලින් මේ සෑම දෙයකම රජයට බදු මුදල් යනවා. එතකොට මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි වැනි පින්වතුන්ගේ බදු මුදල් යනවා. දැන් ගිහි පින්වතුන්ලා ඉන්නවා එයා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා එයා සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා එයා අනාගාමි ඵලයට පත් වෙච්ච. මෙවැනි අවබෝධාත්මක පින්වතුනුත් භාණ්ඩාගාරයට බදු ගෙවනවා. ඒ වගේම භාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර සීලෙන් පරිපූර්ණ පින්වතුන් ඉන්නවා. ඒතොර භාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර මෛත්‍රියෙන් සමාධියෙන් පරිපූර්ණ පින්වතුන්ලා ඉන්නවා. ඒතොර ඒගොල්ලොත් භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. ඒතොර මේ භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවද්දී මෙවැනි පින්වතුන්ගෙන් මෙවැනි අවබෝධාත්මක පින්වතුන්ගෙන් පෝෂණය වෙන භාණ්ඩාගාරය කවුරු හරි හොරකම් කරනවා නම් එය මේ ලෝකේ බලවත්ම පස්වෙනි හොරකම බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ඒතර භාණ්ඩාගාරය කිව්වහම අපිට අපි ඒව හිතන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ භාණ්ඩාගාරය තුල සංඝයාට අයිති මුදලුත් තියෙන. සංඝයා කියන අර්ථයට මිනිස්සුයෝ දෙන සල්ලි වලින් තමයි පන්සලේ ලයිට් බිල ගෙවන්නේ. සංඝයා කියන අර්ථයට දෙන සල්ලි වලින් තමයි පන්සලේ දුරකථන බිල ගෙවන්නේ. තේරෙනවද? ඒතර මේ සියලුම දේවල් තුල අප්‍රමාණ පින්වන්තයන්ගෙන් අප්‍රමාණ සද්ධාවන්තයන්ගෙන් ධනයෙන් මේ භාණ්ඩාගාරය පෝෂණය වෙලා තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ භාණ්ඩාගාරයට ලැබෙන ධනය හොරකම් කරනවා නම් එය අනාගාමි පින්වතෙක්ටයි ධනයක් හොරකම් කළා වෙනවා. අනාගාමි පින්වතෙක්ටයි ධනයක් හොරකම්. දැන් බලන්න කොසල් රජතුමාගේ භාණ්ඩාගාරයට විසාකා උපාසිකාවගේ බදු මුදලු ගියා නේද? නමුත් ඒවෙන් කොසල් රජතුමා කොහොමද සැප වින්දාද මොනවා කළාද කියන අපි දන්නේ නැහැ නේද? නමුත් ඉතින් අපිට හිතන්න පුළුවන් විසාකා උපාසිකාවත් බදු දුන්නා නම් කොසල් රජතුමා ඒ බදු හරියාකාරව කලමනා කරේ නැහැ කියන කාර්යය. මොකද කොසල් රජතුමා අනාථේ කැටියට අම්බලමක තමයි මැරෙන්නේ. තේන්නාද? අනාථේ කැටියට අම්බලමක තමයි කොසල් රජතුමා මැරෙන්නේ. මොකද අරසා පින්වතුන්ගේ පින්වතියන්ගේ බදු මුදල් මොනවා හෝ වැරදි ආකාරයට කලමනා කරන්න ඇති. ඒ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සත පහක් හරි හොරකම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අතීතයේ සොරකම් කරපු අය ඉන්නවා නම් ඒ අය දකින්න ඕනේ තමන් හොරකම් කරපු සල්ලි සංඝයාට අයිති දෙයක්. අනාගාමි සකෘදාගාමි සෝවාන් සද්ධානුසාරේ ධම්මානුසාරේ එවැනි අවබෝධාත්මක පින්වතුන්ලාට අයිති ධනයයි තමන් සොරකම් කරලා තියෙන්නේ කියලා. ඒසා ශක්තිමත් පින්වතුන්ලා සිල් ආරක්ෂා කරගෙන සද්ධාව ආරක්ෂා කරගෙන මෛත්‍රිය ආරක්ෂා කරගෙන හම්බු කළා වූ ධනය යහපත් සිතින් භාණ්ඩාගාරයට දෙද්දී ඒ ධනය යමෙක් සොරකම් කරනවා කියන කාරණය නෝනා මේ ලෝකේ පස්වෙනි බලවත් සොරකම බවට පත් වෙනවා. පස්වෙනි බලවත් සොරකම බවට පත් වෙනවා. ඉන් පස්සේ තමයි හොරකම හැටියට සමාජයේ ජීවත් වෙන ගුණාත්මක භාවයට අදාළව සොරකමේ ආනිසංශ වෙනස් වෙනවා. දැන් හොරෙක් ගිහිල්ලා ගෙදරකට පයින්නවා. නමුත් ඒ ගෙදර අය පන්සිල් සමාදන් වෙච්ච අය. පන්සිල් රකින්න අය.
සද්ධාව ඇති අය. එතකොට මේ පංසිල් සමාදන් වෙලා සද්ධාව තුල ජීවත් වෙලා මෛත්‍රිය වඩන කෙනාට ඒ gedetta පැනලා අපි යමක් හොරකම් කළොත් ඒ අකුසලෙත් බලවත්. තේරෙනවද? එයා සීලය තුල ඉන්න කෙනෙක් නේ. එතකොට තවක හොරෙක් gedetaකට පයින්නවා. එයා දසසිල් සමාදන් වෙලා ජීවත් වෙන කෙනෙක්. එතකොට එයාගේ අකුසලයේ අඩුද වැඩිද? වැඩි. තව කෙනෙක් හොරෙක් ගිහිල්ලා gedetaකට පයින්නවා. එයා සිල්පද පහක් බිඳගෙන අකුසල් මූලේනොත් වඩන අරක්කු බීගෙන ජීවත් වෙන කෙනෙක්. එයාගේ අකුසලයේ අඩුද වැඩිද? අඩුයි. එතකොට පුද්ගලයාගේ ගුණාත්මක භාවයේ වැඩි වෙන්න අර සොරාට ලැබෙනා වූ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. තේරෙනවද? අර හොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මක භාවය අඩු වෙනකොට අරයාගේ අකුසල් ප්‍රමාණය අඩු වෙනවා. තේරෙනවද? ඒ සොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මක භාවය තමයි අකුසල් වැඩි. නමුත් යාචක කෙනෙක්ගේ දෙයක් සොරකම් කරගත්තත් නොවනා ඊට අනිවාර්යම විපාකේ තියෙනවා. ඊට අනිවාර්යම විපාකේ තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දැන් සොරකම කියන කාරණේ මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. එතකොට මේ විදිහට ගලාගෙන දැන් මිනිස්යා දක්වා මං ආවා. ඒ තේරෙනවද? මිනිස්යා දක්වා ආවට පස්සේ ඊළඟ බලවත් දේ මොකද්ද? දෙවියන් උදෙසා ලැබෙන දේ සොරකම් කරනවා. දැන් වර්තමානයේ දෙවියන් උදෙසා ලැබෙන දේවල් අප්‍රමාණ සොරකම් කරනවා. දැන් දේවාල වලට මිනිස්යෝ දාස් ගණන් පූජා වට්ටි අරන් සල්ලි අරගෙන තිර පූජා කරනවා, රත්තරන් පූජා කරනවා. මේ සියල්ලම දෙවියන් උදෙසා පූජා කරනවා. දෙවියන් උදෙසායි පූජා කරන්නේ. එතකොට දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි සොරසිතින් ගන්නවා. සමන්ට ලැබිය යුතු කොටස ගන්න පුළුවන්. දැන් දේවාලයක් නඩත් වෙද්දී ඒ නඩත් වෙන කොටසෙන් මෙච්චරක් දේවාලට නඩත් වෙනවා, මෙච්චරක් කපු මාත්‍රුන්ට යන්න ඕනේ මෙහෙම කියලා සම්මතයක් තියෙනවා. ඒ සම්මතේ ප්‍රශ්නයක් නැහැ නේද? ඒ සම්මතේ බිඳලා ජනතාව භක්තිමත් පින්වතුන්ලා දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි හොරිතෙන් ගන්නවා නම් දෙවියන්ට මේ ලැබෙනා උදේ සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. දැන් අපි කියමු කෙනෙක් දේවාලෙට තිරයක් පූජා කරනවා. ඒ පූජා කරන දේවාලයේ කපු මහත්තයා හොරකම් කරනවා. එතකොට ඒක දෙවියන්ට අදාළ දෙයක් හොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. ඊළඟට තමයි අමනුෂ්‍යයන්ට අදාළ සොරකම. අමනුෂ්‍යයන්ගේ දෙයක් සොරකම් කළා වෙනවා. අනුෂ්‍යයන්ගේ සොරකමත් අප්‍රමාණ අපේ සමාජය තුල සිද්ධ වෙනවා. දැන් කෙනෙක් ගෙදර තොইলයක් කරනවා. තොইলයක් කරලා ඒකේ තටුවක් හදලා ඒ තටුවේ සුදු සරමකෝයි කෑම පිගානකෝයි ගොඩාක් බඩු දාඩි දීලා ඔබ දැකලා ඇතුවේ තුම්මං හන්දිවල තියලා තියෙනවා. අමනුෂ්‍යයන් උදෙසා කැපකලා වූ පූජාවන්. එතකොට යම් කෙනෙක් ඇවිල්ලා මේ අමනුෂ්‍යයන්ට කළා වූ පූජාවෙන් අර සරම හොරකම් කළා ගියා කියන්නේ අමනුෂ්‍යයන්ට අදාළ අපයක් හොරකම් කිරීමේ අකුසලයට සිද්ධ වෙනවා. අමනුෂ්‍යයන්ට අදාළ අපයක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් අමනුෂ්‍යයන් ඉන්නවා, ඒ අමනුෂ්‍යයන් යම් ගහක්, යම් ගලක්, යම් පස්කන්දක්, වැලි කන්දක් මගේ ඉතරගෙන ජීවත් වෙනවා. ඒක මගේ ඉතරගෙන ජීවත් වෙනවා. එතකොට අපි ඒක එයාගෙන් දැහැ ගන්නවා නම් එතනින් අමනුෂ්‍යයන්ට අදාළ හොරකම් කිරීමේ අකුසලය අපිට සිද්ධ වෙනවා. එහෙම දෙයක් දැන් දැන් ඔබේගේ ඔබේ කරගෙන හිටියට ඔබට ඒගේ අයිති නැහැනේ. ඔබ කවදා හරි ඒගේ දාලා යනවනේ නේ. දැන් ඔබේ අම්මලා ඔයගේ අම්මලාගේ කරගෙන හිටියා. දැන් ඔබලා ඔබේගේ ඔබේ කරගෙන ඉන්නවා. ඒ වගේ මෙතන ඉන්න හුණාත් මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. මෙතන ඉන්න මකුලුවා මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ මෙතනින් අපි එළියට දානවා කියන අපිව අපේ ගෙදරින් එළියට දානවාට අදාළව චේතනාවන් ඒගොල්ල තුල සකස් වෙනවා. එතකොට ඒගොල්ලෝ මගේ කරගෙන ඉන්න ගහ ඔබ කපලා දානවා නම් ඒගොල්ලන්ගේ දෙයක් අපි හොරෙන් ගත්තා බවටත් පත් වෙනවා. හොරෙන් ගවට බත්තත් බවටත් පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේත් අමනුෂ්‍යයන් උදෙසා වෙන්නා වූ හිංසනයන් අපි තුලින් මේ හොරකම අපි තුලින් වෙන්නේ අමනුෂ්‍යයන්ගේ දේ අපි අය හොරකම් කරනවා. ඊළඟට නොවනා ඉන් පස්සේ තමයි තිරිසන් සතුන්ට අයිති දේ සොරකම් කිරීම. දැන් සත්ව ගොවි පොළවල් වල සතුන් නැති කරන ආයතනය වල සතුන්ට අයිති දේවල් හොරකම් කරනවා. සතුන්ද තියෙන පුන්නක්කු ටික, සතුන්ද තියෙන බෙහෙත් ටික හොරකම් කරන පින්වතුන් ඉන්නවා. එතකොට එතනදී තමයි සතුන්ට අයිති දේ සොරකම් කිරීමේ අකුසල ඒගොල්ලෝ සිද්ධ කරගන්නේ. එතකොට ඒ සතාගේ ගුණාත්මක භාවයට අදාළව ඒ අකුසල් බලවත් වෙනවා. ඒ අකුසල් බලවත් වෙනවා. එතකොට එහෙනම් බලන්න සොරකම කියන කාරණේ අපි දකින්නේ මොකද්ද? ගෙවල් කඩලා බඩු ගත්තා, කඩයක් කඩලා බඩු ගත්තා කියන කාරණේ විතරයි. එහෙනම් තිරිසන් සතුන් නිසා සමාජයේ මේ වෙලාවේ හොරකමට අදාළ අකුසල් සිද්ධ කරගන්නවා. තිරිසන් සතාට අදාළ දේ හොරකම් කරනවා. හොරකම් කරනවා. දැන් ලොකු ගෙදරක සමහර විට බල්ලාට දෙන්න කියලා නෝනා චීස් පෙත්තක් දෙන්න පුළුවන්. නමුත් ඒ චීස් පෙත්ත දෙද්දි ගෙදර වැඩ කරන මහත්තයා ඒ චීස් පෙත්ත එයා කෑවොත් බල්ලාට අදාළ දේ සොරකම් කිරීමේ අකුසලේ සිද්ධ වෙනවා. ඊට අදාළව එයා විපාකේ ලැබෙනවා. එහෙනම් බලන්න මේ සමාජය තුල කොයිසම් සොරකම කියන කාරණේට අදාළව කරුණු සිද්ධ වෙනවාද කියන කාරණේ.